අරගලේ සුවඳ අපේ හදවත් තුළ දැනෙනවා වගේම මේ අරගලේ සම්බන්ධ බීතිය පාලකයන්ට දැනෙනවා. එනිසා තමයි අරගලේ බීතිය දැනෙන පාලකයෝ මේක උදේ පාන්දරම මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. එනිසා තමයි අර කාන්තාවන් දෙන්නෙකුටවත් පාර යන්න අමුන්ගේ භාෂණයේ නිදහස ප්‍රකාශනයේ නිසාද නිදහස මේ දීලා තියෙන ව්‍යවස්ථාවේ මේ ව්‍යවස්ථාව සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙනවා. මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු බොහොමයි. මේක රටේ නීති වුණාට මේකේ අඩුපාඩු බොහොමයි. මේ අඩුපාඩු තියෙද්දි මේ තියෙන ව්‍යවස්ථාවට අනුකූලව තියෙන භාෂණයේ රැස්වීමේ නිදහසවත් ඊයේ ඒ කාන්තාවන් දෙන්නට දුන්නේ අම්මලා දෙන්නට දුන්නේ නැහැ. ඒ නිසා මොකද්ද මේකෙන් කියවෙන්නේ? මම මුලින් කිව්ව කාරණය ඒ තමයි. ඔවුන්ට මේ අරගලේ බීතිය, ඔවුන්ට 88-89 බීතිය මතක් වෙනවා. ජූලයි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ පාලකයව ගෙදර පන්නපු අරගලේ බීතිය මතක් වෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ උදේ පාන්දරම කලබල වෙලා මෙතරම් කිසිදු බලයක් නොපෙන්නන අරගල අවස්ථාවකට පවා ඉඩ දෙන්නේ නැතුව මොවුන් එක මර්ධනය කරන්න උත්සාහ කරන නිසා අපිට පේනවා මේ මොවුන්ගේ දේශපාලන බීතිය, මොවුන්ගේ අරගලේ සම්බන්ධ තියෙන බීතිය කොයි වගේද කියලා.